නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන් කියා විශ්වාසනීය දැක්ම. ආචාම්, ඔය චත්‍ර ගුණවර්ධන මෙහෙන් ගියාට පස්සේ ආපහු ලංකාවට ආවේ නැද්ද? ගියේ මෙන්නේ නැහැ කියලානේ. ඒ වගේම ආවෙත් නැහැ. මලෙත් එහෙමයි. මරණවත් මෙහෙන් කවුරුත් ගියේ නැහැ. එංගලන්තේ. අයියෝ. ඔය මිනිසුන්ට එංගලන්තේ යන්න බැහැ. ඒ වුණාට කවුරුවත් ගියේ නැහැ. ගියත් එහෙ ඉන්න කවුරුවත් උන්ව හඳුරන්නේ නැණි. ජෙහාන් කියන්නේ චත්‍ර ගුණවර්ධනගේ පුතෙක්ගේ දරුවෙක් වෙන්නද නේද ආචියා? මන් දන්න හැටියට නම් චත්‍ර සර්ට හිටියේ දුවෙක් විතරමයි. එතකොට? ඉතින් දුවගේ පුතාර ලේ උරුමයක් නැහැනේ ආචියා. එහෙම බලද්දි ඉතින් මතීෂ මහත්තයට තුරුමයක් තියෙනවා. කවුද බන් දන්නේ ඕවා? ඔය කිව්වට ලොකු සර්ට මොකක් හරි පැලෑනක් ඇති. ඒ සනුක මහත්තයාට මොකද වෙන්නේ? එයා නම් මේ වැඩි දවසක් ඉන්න එකක් නේ. ඇයි? එහෙම මොකුත් කිව්ව නෑ. ඒ වුණාට ඉතින් කතා බහින් ඉන්නේ. ආහා මේ දැන් ඇති ඔය නෑවා. වැඩිපුර නාල අසනීපුනොත් එහෙම අපිට බැනුම් වහන්නේ. ඒකෝ වෙන්න. දැන් ඉතින් අයිතිකාරයෝ ඉන්නවනේ. ඕ මිටියට පවුල් කාරෙන්න. ආචාර් මෑතිය. දැන් ඉතින් මට හැමදේම කී කී ඉන්න බෑ. කියන දේක් බල්ල කරලා කරන්න. මේ දේවල් දන්නේ පොඩිසියානේ. එහෙම හිතනවා නම් ජහන්. ජහන් මෙහෙ තාපකේ වැඩන්නේ. ඇක්චුලි පොඩිසියා මම මෙහෙට අලුත්. නෑ ජහන්. ලෝකෙ කොහෙ හිටියා? ජහන් මෙහෙම. මගේ අයියා එංගලන්තේ ජීවත් වුණාට එයා එහෙමිනියෙක් වුණා. අන්තිම මොහොතේදී චත්‍ර ගුණවර්ධන මෙහෙම. දිනිති. සිය පපි. දිනිති මේ ජහන්ට උදව් කරන්න. මම? මගේ වැඩිමහල් පුතාගේ එකම දුව හැටියට දිනිති ජහන්ට උදව් කරන්න. මට ඕනේ මේ හැම දෙෙම අලුත් પરම්පරාවට බාර දෙන්න.
වතාවක් මට වැරදුන. හැබැයි මං දෙවතාවක් වැඩ වරද්ද ගන්න. ආ සුදේව. ඒක පොඩි. ජයන් කියන්නේ අලුත් විදියට හිතන ළමයි. අපේ ව්‍යාපාර දියුණු කරන්න පුළුවන් දැනුම දෙයන් අරන් ඇවිල්ලා තියෙනවා. අපි මෙච්චර කාලයක් අපේ වැදගත්කම ආරක්ෂා කරගත්තා. දැන් ඒ දැනුමයි වැදගත්කමයි එකතු වුණා. අපිට පුළුවන් අපේ ගුණවර්ධන නම බබලවා. අපි ඉතින් කවදාවත් පප්පගේ තීරණයකට විරුද්ධව ගියේ නැහැ. මට මගේ සහෝදර වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් කොටසක් තියෙනවා. ඒ වගේම ජෙහාන්ට මේ ගුණවර්ධන පවුල වෙනුවෙන් පැවරිච්ච වගකීමක් තියෙනවා. කරන්න ඕන හැමදේම මං තීරණය කළ ඉවරයි. ඒවා ඒ විදිහට වෙන්නේ. අම්මා එන්න අහන්න නැද්ද අයියේ? කොහෙද? මෙහි. ඔයාට හැවිල නවතින්න කියන්නේ නැද්ද? මට තාමෙන් පිස්සුවක් ඇවිල්ලා නැහැ. මහා පුදුම කතාවක්නේ අම්මෝ මූ කියන්නේ. අම්මා ගාමිණී මහත්තයාගේ එකම දුව වෙච්චි. දෙතෙන් ඒ කෙල්ලගේ විතරක් නෙවෙයි. ගාමිණී මහත්තයාගේ සමස්ත දේපලේම එකම උරුමකාරයා. මොකෝ දැන් උඹේ ගිහිල්ලා බින්න බැසෑ කියලා මොකෝ කවුරුත් නඩු දාන්නේ. ඔගොල්ලෝ දෙන්නම දන්නවනේ. මම ඔය කසාදේ අත්සන් කරන්න හිතුව මොකද කියලා දන්නවනේ ආචාර්ය. දන්නවා දන්නවා. උඹට ඒ කිව්ව කසාදේ වඳින්න හදිසි ඉඳලානේ. ආචාර්ය අම්මේ. මට ඕන ඉක්මනට ගාමිණී මහත්තයව සනීප කරගන්න. මේ වෙලාවේ මගේ හිතේ වැඩ කරන්නේ ඒක විතරයි. මට මේ ගෑනු ගන්න ඕනේ නැහැ මේ වෙලාවේ. මම දන්නවනේ ගාමිණී මහත්තයා මේ ඇවිල්ලා. හරි හරි පුතේ මං දන්නවා. මං නොදන්නවෑ උඹ ගැන. මම පිළිලුවට මං කිව්වේ. කොහොමත් ඉතින් අම්මාගේ ගිනීමේ වැඩ කටයුතු ඉවර වෙලා. තේජයේ කටයුතු පිළිවෙලක් වෙනකම් අම්මා අපේ ගෙදර ඉන්නේ නැහැ ආච්චි අම්මේ. මගේ කටයුතු නම් පිළිවෙලක් වෙන එකක් නැහැ. ඔයාට මුළු ජීවිත කාලෙම බලන් ඉන්නවා. නෑ නෑ එහෙම වෙන්නේ නෑ. හැබැයි තව එක වැඩක් තියෙනවා කරනවා නම්. මොකද ආච්චි? තීජට මම මේ කියන්නේ. මොකද ආච්චි අම්මේ? මා තීජ මහත්තයාගේ සම්බන්ධයටත් කේස් වැටිලා තියෙන එකේ. ඔය ඇවිදිල්ල ඉන්න ජෙහාන් මහත්තයත් එක්ක පැටලුනොත් නම් මේකිට එංගලන්තෙ ගිහිල්ලා සුද්ධියක් වගේ ඉන්න පුළුවන්. බලන්න කොයි මාචියම කියන කතා. කොහමද මගේ අයිඩියා එක? අංගි මේ වටරන් එක මුකුත් කියන්න එපා. දන්නවනේ අපි ආචියම්මගේ ඇටි. ඌවා කොහොම වෙනවද කියන්න බෑ. බැල්මත් ඇති කියනවනේ සංසාර පුරුද්ද තියෙනවනම්. අනේ නිකන් ඉන්න ආචියම්ම. කොහොමෙන් හරි සමාධි නෝනා. ෆැක්ටරියේ අයිතිය ඉල්ලලා ජෙහාන් මහත්තයත් එක්ක පැටලෙන එක පැටලෙනවා. ඒක ෂුවර්. ඒ ඔව් අපිට වැඩක් නැහැ නේ ආච්චි අම්මේ. අපිට මොකටද ඔවා? එහෙම වැඩක් නැහැ කියන්න එපා. අවුවා කොහොමින් කොහොමෙන් හරි අපිටත් බලපහනවා. ඌවා ගැන හෙවිල්ලෙන් ඉන්න ඕනේ. වැඩක් නැහැ කියලා පැත්තකට දාන්න බෑ. මේ යම්. අර යමුද බඩගේ. හලෝ හලෝ පප්පා වැඩකද ඉන්නේ? ලෑසබාදී උඹලට පින් සිද්ධ වෙන්න මං දැන් වැඩ වලින් අයින් වෙලා විවේක සුවයෙන් ඉන්නවා. ඒ කතා කරේ. පප්පා ඉතින් කොහොමද කියලා හුවත් බයිනවනේ. ඇයි
මගේ සැපදු කොයල බලන්න තරුව ඉන්න එක කොච්චර ලොකු දෙයක්ද බලපන් මං කොච්චර වාසනාවන්ත තාත්තෙක්ද පප්පට මුකුත් කියන්න බෑ පප්ප හැම වෙලාවෙම නුම් පද කියනවා සමාධි අහන්න තියෙන දේ අහලා කියන්න තියෙන දේ කෙලින් කියනවා මම වට යවන්නේ නැතු මට මේ ෆෝන් කණේ ගහගෙන හුරුතල් වෙන්න වෙලාවක් නැහැ ඇයි පප්පේ ජහන්ව ගෙන්න ගත්තේ ජහන්ව ගෙන්න ගත්තේ ෆැක්ටරිය පවරන්න ඇයි දැන් මොකද්ද ඒ ගැන සමුන්ටයි මටයි කතා කරන්න තියෙන්නේ ඇයි පප්පා ඒ වගේ දෙයක් කරන්නේ මට තේරුණේ ඇයි අපේ ටී ෆැක්ටරි එක පිට කෙනෙක්ට දෙන්නේ ජහන් පිට කෙනෙක් නෙවෙයි ඔක බලා ගන්න මහන්සි උනේ. තමුන්ට සෑහෙන මහන්සි ඇති නේ? ෆැක්ටරි බලාගෙන. අනේ පප්පේ, ඔය වැඩේ නම් කරන්න එපා. පොඩි අය කැමැත්තෙන් ඉන්න ෆැක්ටරි එක බාර ගන්න. මේ එයාට ෆැක්ටරි එක බාර දෙන්න. මේ අපි හැමෝම පොඩි අයට උදව් කරන්න. උඹලා උදව් කරයි ෆැක්ටරි එක කාබාසිනිය කරලා දාන්න. මං ගත්ත තීරණය වෙනස් කරන්නේ නෑ සමාධි. මගේ අයියට මුණුපුරෙක් ඉන්නවා ගුණවර්ධන පවුලේ නම ගෙනියන්න. මට එහෙම කෙනෙක් නෑනේ. පප්පේ, සනුක නැති වුණාට මතීෂ් ඉන්නවනේ. අනිත් එක ඔය ජෙහාන්ට ගුණවර්ධන නමට උරුමයක් නෑ. එයාට එහෙම අයිතියකුත් නෑ. මොකද ජෙහාන් කියලා කියන්නේ ලොකු පප්පගේ දුවගේ පුතෙක් නේ. එයාට එහෙම උරුමයක් නෑ. සමාජයේ ෆෝන් බිල් එක අපරාධයි. මගේ අයියා චත්‍ර ගුණවර්ධන අපිව අතහැරලා ගියාට මම එයාව අතහැරියේ නෑ. එදායින් පස්සේ මම එයාත් එක්ක වචනයක්වත් කතා නොකළාට කතා කරන්න වචන මොවුන් නැහැ. මගේ අයිය තරන් ඉඩිතර මිනිහෙක් නෙවෙයි මම. එයාට වගේ මුළු පරම්පරාවක්ම අතහැරලා දාන්න මගේ හිතේ හයියක් තිබුණේ නැහැ. අතීතයේ වෙච්ච වැරදි අනාගතයට තියලා විසඳන්න මට පුළුවන්. පප්පගේ තීරණ වලට ඉතින් අපි කවදාවත් විරුද්ධ වෙන්නේ නැහැ නේ පප්පේ. බල විරුද්ධ වුණත් මං සත පහකට ගණන් ගන්න. නරි හූ කිව්වට හරිතන ඉන්න කියලා තමයි මගේ පප්පා මට කියලා තියෙන්නේ. මම මැරෙන්නේ අන්දරේ විදියට නෙවෙයි. මම මැරෙන්නේ සේන ගුණවර්ධන විදියට. උඹලා ජෝකර්ට මාව අඳන්න හැදුවට මම අඳින්නේ නැහැ පුතේ. උඹලට මාව අඳන්නත් බෑ. කොහොමත් මම වැඩිය මෙහෙ ඉන්න එකක් නෑ. හැබැයි ඉතින් පප්පා නම් හිතාගෙන ඉන්නේ ජෙහාන් මෙහෙ නැවතිලා ෆැක්ටරි එක බාර ගන්නයි කියලා. ඇයි මේ ස්ටඩිස් වලට යන්න ඕනද? එහෙමමත් නැහැ. ඔව් ඉතින් එහෙට හුරු වුණාට පස්සේ මෙහෙ ඉන්න අමාරුයි නේද? යා. කොහොමත් ඉංග්ලන්ඩ් වල මිට වඩා නිදහස්. ඔව් ඔව්. එහෙ නිදහස්. අපි ඉතින් නමට නිදහස් జాතියක්නේ. තාමයි බලාපොරොත්තු වෙන නිදහස ලැබුණේ නැහැ. ඕකේ. ඇයි ජානක මාමා ෆැක්ටරි එක බාර ගන්න නැත්තේ? මම? යා. ඔයාට පුළුවන් නේ මෙහෙ ඉඳන් දිගටම වැඩ කරගෙන යන්න. මං කැමති නැහැ ජාන් මගේ නිදහස නැති කරගන්න.
අනිතක බිස්නස් වැඩවලට මම කොහොමත්ම කැමති නෑ. මම ওই ෆැක්ටරි එක බාරගත්තොත් මොකක්ද දන්නව සිද්ධ වෙන්නේ? ওই ෆැක්ටරි එක කෑලි කෑලි වලට කඩලා ඒක වැඩ කරන සේවකයෝ අතර සමාන්තරව බෙදලා දෙනවා. ෂා. ඇති වෙන හැම දෙයක්ම නැති වෙනවා ජහන්. පරම්පරාවක් වුණත් එහෙමයි. නැති වෙන දේවල් බලෙන් රැක ගන්න ගියාම නැති ප්‍රශ්න ඇති වෙනවා. ඒ හින්දා සිද්ධ වෙන දේට සිද්ධ වෙන්න ඉඩ දෙන්න ඕන. කාමරේ නැවතුන එක සිය පපේ යව ඔය කාමරේ නැවතුනේ ඒක යාට ආයිත් යන්න දින්ති ඒ කිව්වේ සුදේව ගුණවර්ධනගේ පුතාගේ තැන සිය පපමන් නොකිය කිව්වේ මට මේ යන්නත් දන්නේ නැහැ අනේ එහෙමනම් හිතන්න එපා හොඳේ සමහර දේවල් තියෙනවා දිනිතේ අපිට වචනෙන් කෙලින් කියන්නේ අපිට පේන දේවල් වලින් අපිට දැනන දේවල් වලින් අපි ඒක තේරුම් ගන්න ඕනේ එයා කොහොම කෙනෙක්ද කතා කරද්දී වට තේරෙනවා ඇති ගුණවර්ධන ටී ෆැක්ටරි එකේ අනාගත උරුමකාරයා එයාගේ ලොකු කමද එහෙම නැහැ හොඳට කතා බහ කරලා නම් ඉන්නවා කප්පටි කමට දන්නේ නැහැ. ඇයි අනේ කොහෙවත් යන වාසනාවක් නේ කඩාපාත් උනේ. මට උනා වගේ නේ. මටත් කොහෙවත් යන වාසනාවක් නේ කඩාපාත් උනේ. අම්මා තාත්තා උනත් හිත හදාගන්න. එයාලට එහෙම කරන්න පුළුවන්. තේජවත් ඇරලා මාව දුව විදියට පිළිගත්තේ. එයාලට ඒකට මහලු කාලයක් ගියේ නෑනේ. ඔව් එහෙම කරයි අකමැත්තෙන් මෙහි ඉන්න එපා මට මෙහෙන් ගිහිලා ජීවත් වෙන විදියක් හිතා ගන්නවත් බෑ දිනිති යන්න කියලා නෙවෙයි මං කියන්නේ එහෙනම් ඉන්නව නම් කැමැත්තෙන් ඉන්න සිය පප්පගේ වැඩවලට උදව් කරන්න ඔයත් මේ පවුලේ කෙනෙක් කියලා යාළට දැනෙන්න දෙන්න ඔයා වහම පිට කෙනෙක් වගේ ඉද්දි එයාලට නෙමෙයි ඕන්ට ගිහිපා වෙන්නේ හිත හදාගන්න වෙනස්කම් වේ හිත රිදේ ඔයාව දරාගන්න ඔයාට මං ඉන්නවනේ